කොවිඩ් 19 සඳහා අපි කරන්නේ PCR මේ RT-PCR එකේ යම්කිසි තව අංගයක් තියෙනවා ඉස්සෙල්ලා RNA වෛරස් RNA වෙන් කරගෙන ඒක DNA බවට පත් කරලා ඊට පස්සේ තමයි ඒක අර මල්ටිප්ලිකේෂන් පියවරට යන්නේ දැන් මේ මුළු රටේම අය අරගෙන PCR පරීක්ෂණ එක දවසක කරා නම් අපිට අඳුර ගන්න පුළුවන් නේ තියෙන කට්ටිය නැති කට්ටිය. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? ඔබතුමා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා SL Doc වීඩියෝ පොඩ්කාස්ට් එකට ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. දැන් මේ රටේ මේ කොරෝනා එක ගෑවිච්ච තව ප්‍රධාන නමක් තියෙනවා. කොරෝනා කතා කරන හැම මොහොතෙම PCR 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 කියලා කියවෙනවා අපිට ඇහෙනවා. කොරෝනා පැත්තකින් තියලා මේ PCR කියන්නේ මොකද්ද? ඔව් PCR කියලා කියන්නේ polymerase chain reaction කියන තුනේ කෙටි යෙදුම. PCR කියලා අපි පොදුවේ කියනවා. මේකෙදි කරන්නේ යම් කිසි අපි දන්නවා හැමෝම අපේ ජීවයේ සම්භවය ඇති වෙන අවස්ථාවේදී න්‍යෂ්ටික අම්ල කියන කොට සෑම ජීවියෙක කුලම න්‍යෂ්ටික අම්ල තියෙනවා. වෛරස් එක ගත්තොත් එහෙම ජීවීද අජීවීද කියලා කියන්න බැරි වුණාට වෛරස් කුලත් එක ආකාරයක RNA හරි DNA හරි කියන න්‍යෂ්ටික අම්ල දෙකෙන් එකක් තියෙනවා. අනිත් කට්ටියගේ ඊට වඩා වැඩි කියන්නේ DNA RNA තියෙනවා. මෙම කොටස් වලින් කොටසක් අරගෙන ඒකේ ටාගට් එකක් අරගෙන කියනවා. ඒක වැඩි දුර වර්ධනය කිරීම වගේ ඒ වර්ධනය කරලා ඒක තියෙනවද නැද්ද? ඒ කියන්නේ අදාළ රෝගියාට හෝ රෝගකාරකයට අදාළ වෙච්ච න්‍යෂ්ටික අම්ල එම සාම්පලය තුල තියෙනවද නැද්ද කියලා කියන පරීක්ෂණය තමයි PCR. ඉස්සෙල්ලා එක PCR එක අපිට කියන්න පුළුවන්කම තිබ්බේ තියෙනවා නැද්ද කියන එක විතරයි. දැන් අපිට කියන්න පුළුවන් තාක්ෂණීය දියුණුවත් එක්ක මෙම න්‍යෂ්ටික අම්ල කොටස කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන එක ගැනත් කියන්න පුළුවන්. එතකොට මෙතනදී DNA සොයා ගැනීම සඳහා කරමු ලබන පරීක්ෂණයට අපි කියෙන්නේ කියනවා PCR polymerase chain reaction. ඒක අපි DNA. අප නමුත් වෛරස් එක වගේ එහෙම නැත්නම් RNA විතරක් තියෙන අවස්ථාවක් ගත්තොත් එහෙම අපි ඒකට PCR නෙමෙයි අපි ඒකට RT-PCR කියන්නේ reverse transcriptase reverse transcription polymerase chain reaction. ඒ කියන්නේ RNA කොටස DNA බවට පත් කරලා ඒක තවදුරටත් අර වර්ධනය කරලා ඒක සොයා ගැනීම තමයි ඒ කියන්නේ. උගල මේ වෛරසය සඳහා COVID-19 සඳහා අපි කරන්නේ PCR මේ RT-PCR ඒකේ යම්කිසි තව අංගයක් තියෙනවා ඉස්සෙල්ලා RNA වෛරස් RNA වෙන් කරගෙන ඒක DNA බවට පත් කරලා ඊට පස්සේ තමයි ඒක අර මල්ටිප්ලිකේෂන් පියවරට යන්නේ. ඒ අනුව ඒක ඩිටෙක්ට් කිරීම තමයි RT-PCR වලින් කරන්නේ. දැන් තාක්ෂණය දියුණු වෙලා පහුගිය අවුරුදු 20 තුල නමුත් දැන් RT-PCR ගොඩාක් තැන්වල ලංකාවේ කරන්න පුළුවන් විශ්වවිද්‍යාලවල සහ රෝහල්වල සහ තමත් සමහර තැන්වලදී මේ RT-PCR PCR පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් මේ මුළු රටේම අය අරගෙන PCR පරීක්ෂණ එක දවසක කරා නම් අපිට අඳුර ගන්න පුළුවන් නේ තියෙන කට්ටිය නැති කට්ටිය. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? ඒක ඒක මේ මේ බොහොම ලොකු සංකල්පයක්. ඒ කියන්නේ දැන් අපි මුළු රටේම කට්ටිය අරගෙන PCR කරනවා. එතකොට ඒක අපිට පුළුවන් මුළු රටේම ඔක්කොම පොසිටිව්ද නෙගටිව්ද කියලා අපි කොටස් දෙකකට දාන්න. ඒක තමයි අපි බැලු බැල්මට හිතෙන විදිය. නමුත් මේක මීට වඩා ගොඩාක් සංකීර්ණයි. මේ රෝගය සෑදීම සඳහා මීට අමතරව ගොඩක් සාධක බලපානවා. පරිසරය බලපානවා, රෝගියාගේ තියෙන ඉමුනිටි එක බලපානවා, ඒක එක්ස්පෝෂර් එක, ඒ කියන්නේ ඒකට ආවරණය වූ ප්‍රමාණය, වෛරස් ප්‍රමාණය, ඒක ගොඩක් දේවල් බලපානවා. ඒ වගේම ඊට අමතරව මේක ඊට වැදගත් දෙය තමයි ලොජිස්ටික් ප්‍රශ්න කියන එක. ඒ කියන්නේ අපි යම් කිසි ආකාරයක් කරනකොට අපිට ප්‍රායෝගිකව එය කොපමණ කළ හැකිද කියන එක ගැන අපිට තියෙන්න ඕනේ යම් කිසි වැටහීමක්. නමුත් මෙතනදී මේ PCR පරීක්ෂණය කිරීම නිකන් සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් මැෂින් එකකට දාලා කරනවට වඩා වැඩි දෙයක් තියෙනවා. මේක සඳහා අවශ්‍ය කරනවා ඉතා ක්‍රියාකාරී ලැබ් එකක්. ඒ ලැබ් එක නිකන් අලුතෙන් පටන් ගන්න බෑ. ඒ ලැබ් එක ක්‍රියාත්මක වෙන්න ඒකට අවශ්‍ය කරන ලබන මානව ශ්‍රමය, මුදල්මය ශ්‍රමය සහ අනෙකුත් දේවල් ඒකට අවශ්‍ය විදියට තියෙනවා. ඒ වගේම මෙච්චර විශාල ප්‍රමාණයක් ඒක කරන්න බෑ. ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ ලැටේම තියෙන මැෂින්ස් කියලා එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ලෝකේ අනික් රටවල් කරනවා. ලංකාවට වඩා විශේෂිත හැකියාවල් තියෙන අනිත් රටවල් ටික ඒක කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේම තමයි ඒ රටවල් වලට තියෙන්නේ.
කොහොමද මේක ඉකොනොමයිස් කරලා කොහොමද අපි මේක අපේ රටට දරන්න පුළුවන් ආකාරයෙන් කරන්නේ. අනිත් එක මේ කිසිම ආකාරයක උපකරණයක් හෝ ඒකට අවශ්‍ය කරනු ලබන දේවල් ලංකාවේ හදන්නේ නැහැ. හැම වෙලාවෙම මේවා පිට රටින් අපි ගෙන්නන්න. ඒකට විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මුදල තිබ්බත් අපිට මේක කරන්න අවශ්‍ය කරනු ලබන මානව ශ්‍රමය නැහැ. ඒ ඔක්කොමත් එක්ක බැලුවාම අනික මේක අවශ්‍යයි. මෙච්චර විශාල ප්‍රමාණයක මේක කරන්න අවශ්‍යයි. ඒක නිසා තමයි අපි කියන්නේ මේක බොහොම වටිනාකමින් ඊට අධික බෙහෙත් මිල බෙහෙත් පාවිච්චි කරනවා වගේ අපිට ඉකොනොමයිස් කරලා මේක සාමාන්‍යයෙන් අපි කියන අපිට ට්‍රේඩ් ඕෆ් එකක් කියලා. ඒ කියන්නේ අපිට වැඩි වෙන මුදල සහ අපේ අවශ්‍යතාවය අතර ට්‍රේඩ් ඕෆ් එකක් කරලා ඒක සම්බන්ධව කාගිට කරන්නේ කියන එක තීරණය කරන්න ඕන. නමුත් මෙතෙන්දී දෙලකට මම ලැබ් එකේ සාමාන්‍යයෙන් මගේ ජීවිත කාලයෙන් අවුරුදු 15ක් 20ක් විතර වගේ කාල සීමාවක් මම රෝග නිදාන පරීක්ෂණය කිරීම සඳහා කැපවිච්ච කෙනෙක්. ඉතින් අපි දන්නවා ඒක කොච්චර අමාරු කාර්යයක්ද කියලා මේක කරන්න. විශේෂයෙන්ම මම මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක්. මේක කරන්නේ වෛරොලොජිස්ට්ලා සහ සමහර ස්ථානවලදී මයික්‍රෝබයොලොජිස්ට්ලා කරනවා. බොහොම අපහසුතා මැද්දේ තමයි මේ ටෙස්ට් එක කරන්නේ. ප්‍රධාන කොටම මේ ටෙස්ට් එක කරන්න අවශ්‍ය කරනු ලබන රියේජන්ට් වල හිඟයක් තියෙනවා. ඒක ලබා ගැනීමට ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ පුරා මෙම සංචරණ වලට සීමා දාලා ගුවන් ගමන් සීමා දාලා තියෙන නිසා. ඔව්. එතකොට දැන් මේකේ අපි හිතුවොත් එහෙම මේකේ අපි ඇමරිකාවෙන් බැරි නම් එංගලන්තයෙන් බැරි නම් ජර්මනියෙන් හරි චීනෙන් හරි මේකට අවශ්‍ය කරනු ලබන රියේජන්ට් ගෙනල්ලා අපි මේක කරනවා කියලා ඒකත් අපි නිකන් හිතන විදිහක් තමයි. මේක මොකද මේක මේක හරියට අපිට කෙරෙන වැඩේ හරියට කෙරෙනවද කියලා බලන්න මේවා ඕන තැනකින් ගෙනෙන ඒ රියේජන්ට්ස් ඒවා ඔප්ටිමයිස් කරනවා. ඒවා අපි කෙරෙන වැඩේ අපිට තියෙන්න ඕනේ. ඊට අමතරව සමහර වෙලාවට මෙම මේ අපි පාවිච්චි කරන PCR උපාංග වලට ගැළපෙන රියජන්ට්ස් වෙන්න ඕන. අනික අපිට ඕනෑම රියජන්ට් එකක් මේකට පාවිච්චි කරන්න බෑ. හරියට නිකන් වාහනයක් අපි ගත්තාට පස්සේ අපිට පුළුවන් පෙට්‍රල්, සුපර් පෙට්‍රල් ගහන්නත් පුළුවන්, සාමාන්‍ය පෙට්‍රල් ගහන්නත් පුළුවන්, ගහලා යන්න පුළුවන්. ඊට වඩා ගොඩක් වෙනස් PCR පරීක්ෂණේ කරන්න හැමතැනින්ම කරන්නේ වලට කරන්න බෑ. ඒ වගේම ඉතා විශාල ප්‍රමාණයක් මේක කරන්නත් බෑ. සාමාන්‍යයෙන් එක PCR පරීක්ෂණයක් කරනකොට ඒකේ පියවරන් ගොඩක් තියෙනවා. ඒ පියවරන් ගොඩක්ම ගොඩක් සීමාකාරී අවස්ථා තියෙනවා. ඒ අවස්ථා ගැන හිතලා බලලා තමයි මේකට මේ PCR පරීක්ෂණ කිරීම සම්බන්ධව කළ යුතු වෙන්නේ. දැන් මේ කොරෝනා වලට තියෙන බය හින්දාම් වෙන්නේ නැති. ගොඩක් අය උත්සාහ කරනවා කොහෙන් හරි ගිහිල්ලා PCR පරීක්ෂණ PCR පරීක්ෂණය කරලා ආ පරීක්ෂණේ නෙගටිව් නම් මම බේරිලා මට මේ ලෙඩේ නැහැ. ඇත්ත මෙහෙම අපිට කියන්න පුළුවන්ද PCR පරීක්ෂණය කරාට පස්සේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට PCR පරීක්ෂණයකින් අපිට ඒ PCR පරීක්ෂණයේ සෙන්සිටිවිටි කියන අවස්ථාව කියන්නේ කී දෙනෙක් අපිට මේකෙන් ඩිටෙක්ට් කරන්න පුළුවන්ද, හොයා ගන්න පුළුවන්ද, කී දෙනෙක් මග යරනවද කියලා කියන ඒවා ගැන ප්‍රශ්න තියෙනවා. දැන් සාමාන්‍ය වශයෙන් පොදු වශයෙන් කිව්වොත් එහෙනම් 70%ක් තමයි කොවිඩ් මේ PCR ටෙස්ට් එකේ සෙන්සිටිවිටි සංවේදීතාවය කියලා කියන්නේ. ඉතින් ඒක ගැන විවිධ මත තියෙනවා. සමහර වෙලාවට සමහර අය කියනවා මේකේ 99%ක් මේක බලා ගන්න පුළුවන්. 100%ක් වගේ අපිට ස්පෙસિෆිසිටි එකකින් මේක හරියටම කියන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම තාම හරියට කියන්න බෑ. මොකද මේ එක රියජන්ට් එකක්වත් අර කොමර්ෂියල් විදියට, ඒ කියන්නේ ඒක කියන්නේ ව්‍යාපාරික විදියට පාවිච්චි කරන රියජන්ට්ස් නෙමෙයි. ඒවා ඩිවලොප් කරලා, ඒවා තමා හදාගෙන, ඒවා නැත්නම් වෙන රටකින් හදපු දේවල් වෙනස් කොටස් එකතු කරලා කරන දේවල්. ඒක නිසා තාම මෙම PCR පරීක්ෂණයේ අර කිට් තත්ත්වයට කියලා කියන්නේ ඒ තත්ත්වයට දියුණු කරගෙන නැහැ. ඒක නිසා මේකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ, සෙන්සිටිවිටි එක සම්බන්ධව, ස්පෙસિෆිසිටි එක කියන්නේ ඒක ගුණාංග, ඒ ටෙස්ට් එකේ ගුණාංග සම්බන්ධව අපිට හරිම වැටහීමක් ඉදිරිපත් කරන්න බෑ. ඒක සඳහා තව කල් අවශ්‍යයි. මේක වෙළඳ තත්ත්වයකට, වෙළඳ රියජන්ට් තත්ත්වයකට පත් වුණාට පස්සේ තමයි හරියටම මේක කියන්න පුළුවන්. නමුත් දරවශයෙන් අපිට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට PCR පොසිටිව් වුණොත් එහෙම වැඩි වශයෙන් මෙම රෝගය තියෙනවද නැද්ද කියන එක කියන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එකක් ඇවිල්ලා අපි ඒ PCR පරීක්ෂණයට ගන්න ටෙස්ට් එකට ගන්න නියැදිය සම්බන්ධ ප්‍රශ්න. එතකොට මේ නියැදිය ගැනීමේදී, මේ නිදර්ශකයේ ගැනීමේදී අපි එච්චරම් ප්‍රවීණ නැත්නම් ඒ නිදර්ශකයේ ගැනීම සඳහා අපි සමහර විට වැරදි ස්ථානයේ නිදර්ශකයේ ගන්න පුළුවන්. ඒ නිදර්ශකයේ වැරදි ස්ථානයෙන් ගත්තොත් එහෙම අපිට ඒක නෙගටිව් පරීක්ෂණයක් හැටියට තමයි වෙන්නේ. දෙවෙනි අවස්ථාව
විදර්ශකය ගත්තත් එතන වෛරසය නැත්නම් ඒ කියන්නේ දැන් අපි විදර්ශකය වශයෙන් ගොඩක් වෙලාවට ගන්නෙ නේසෝ ෆැරින්ජියල් සොබ් කියන එක නහය ඇතුලෙන් අංශක 45ක් හිස ඔසවා ඒක එයාවට සොබ් එක ඉතුරු කරලා ඒතනදී ගන්න නියැදිය. ඒ නියැදිය ගන්න අවස්ථාවේදී එතන වෛරසය නැත්නම් ඒක නෙගටිව් පරීක්ෂාවක් බවට පත් වෙනවා. සමහර වෙලාවෙදී මේ වෛරසය තියෙන්න පුළුවන් ඉන්ටර්මිටන්ට්ලි. සමහර අවස්ථාවලදී තියෙන්න පුළුවන්, සමහර අවස්ථාවලදී නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නැති අවස්ථාවකදී ගත්තොත් එහෙම අපිට ඒක නෙගටිව් වෙනවා. ඊට අමතරව මෙම වෛරසය ඩිසීස් එක ගත්තොත් එහෙම ඩිසීස් එකේ මුල් දවස් 7 8 තුරදී තමයි වෛරසය නාසය සහ ග්‍රසනිකාව ආශ්‍රිතව තියෙන්නේ. ඉතුරු අවස්ථාවලදී ඒක නියුමෝනියා තත්ත්වයට හෝ තුන්වෙනි තත්ත්වයට යන විට එම වෛරසය දකින්නට ලැබෙන්නේ පෙනහැල්ල තුල. ඒක පෙනහැල්ල තුල වෛරසය තියෙන අවස්ථාවේදී ඉහළින් සාම්පලයක් ගත්තට ඒක නෙගටිව් තත්ත්වයට පත් වෙනවා. ඒ මේ පරීක්ෂා මේ සාධක සියලුම දේවල් එකිනෙකට ගැන අධ්‍යයනය කරලා ඒක ගැන හොයලා බලලා තමයි මේ නියදිය සහ මේ පරීක්ෂණය කිරීමට අවශ්‍ය කරනු ලබන කොටස් ගන්න. ඒ අනුව තමයි මේ පරීක්ෂණයේ සංවේදීතාවය තීරණය කරන්නේ. එතකොට මේක ගොඩක් එක දෙකට නෑ, මේක 70 නෑ, මේක 99. කොහොම කිව්වත් මේකේ ඒ පරීක්ෂණයේ ලක්ෂණ වලට අමතරව තව ගොඩක් ලක්ෂණ තියෙනවා මේ පරීක්ෂණය පොසිටිව් වීම හෝ නෙගටිව් වීම තීරණය කරන්න. ඒවා ඔක්කොම ටික තීරණය කරලා ඒවා ඔක්කොම ටික බලලා තමයි මේ පරීක්ෂණය අපි කොහොමද කියලා කියන්න පුළුවන්. පරීක්ෂණයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කියන්න පුළුවන්.